හෝවත් මිතුරෙකුවත් නොවේ. එය හතුරෙකු කරගැනීම හෝ මිතුරෙකු කරගැනීම අප සතුයි. සදහැවතුනි ඔබ දන්නවාද? මනස බැඳීමක උල්පත මෙන්ම නිදහසේද උල්පතයි. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ප්‍රභාෂ්වර මනසකින් දිවිකෙවා උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධා රූපවාහිනියේ මේ පැයට නියමිත නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් සිදු කිරීම සඳහා බෞද්ධා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගාල්ල කරාපිටිය රෝහලේ හෙදපාලිකාත් නාලිනී කොස්වත්ත සැඩ්නාලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු එම පවුලේ ඥාතිහිත මිතුරන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පින්තුනි මේ සත්පුරුෂ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමටයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට දුකෙන් නිදහස් වීමේ මාර්ගය හැටියට අපිට මාර්ගයක් දේශනා කළා. ඒ නිවන් මඟ වැඩීම හැර දුකෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දුකෙන් නිදහස් වෙන්න, දුකෙන් මිදෙන්න, ඒ හැම දෙනාම මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනුගමනය කරලමයි දුකෙන් නිදහස් වෙන්නට වන්නේ. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් ක්‍රමයක් දේශනා කළත් ඇතැම් විට ලෝකේ දිහා බලපුවාම පේන තියෙන දෙයක් තමයි ඒ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කරනවා වෙනුවට වෙන වෙන දේවල් කරලා දුකෙන් නිදහස් වෙන තමයි ලෝකයාගේ උත්සාහය. ඉපදුන දවසේ ඉඳලා මේ මොහොත වෙනකන් දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අපි ගොඩාක් දේවල් කළා. දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන කරපු දේවල් වලින් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බැරි වුණා නේද කියලා අපිට හොඳින් තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන. දුක් විඳින්නේ නැතුව සැප විඳින්න තමයි ඉගෙන ගත්තේ. උපාධි ගත්තේ රැකී රක්ෂාවන් කරන්නේ, ඒවා කරන්නේ සැපසේ ජීවත් වෙන දුකෙන් නිදහස් වෙන්න. අපි සල්ලි හම්බ කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. ආවාහ විවාහ වුණෙත් දුකෙන් නිදහස් වෙන්න. ලෝකයා කල්පනා කරනවා විවාහ වුණේ නැත්තම් දුකයි කියලා. දුකෙන් නිදහස් වෙන, දුකෙන් මිදෙන්න කියලා හිතාගෙන විවාහ වුණාට පස්සේ තේරෙනවා විවාහ නොවී හිටියනම් මිට වඩා හොඳයි කියලා. ඇයි ඒ? දුකෙන් දැන් හිතලා බලන්න, විවාහ නොවී ඉන්න එක දුකක්ද සැපද? විවාහ නොවී ඉන්න එක, විවාහ නොවී ඉන්න එක දුකක්. ඒ නිසා තමයි විවාහ වෙන්න නැහෙනි කියලා මිනිස්සු සමහරවිට උමතු බවටත් පැමිණෙනවා. උම්මත්ත කියලා මිනිස්සු විවාහ වෙන්න නැහැ කියලා. මිනිස්සු කල්පනා කරන විවාහ වුණොත් සැපයක් කියලා. විවාහ වුණේ නැත්තම් දුකයි කියලා. විවාහ වීම සැපද දුකද?
විවාහ වීම උනාට පස්සේ තේරෙන එක මහා දුකක් කියලා. එහෙනම් රස්සාවක් නැති එක මහා දුකක්. රස්සාවක් කරන එක ඊට වඩා දුකක්. එනිසා අපි සැප විඳින්නේ කියලා හිතාගෙන ගොඩාක් දේවල් කළා. එක 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 දේවල් අනුගමනය කළා. ඒ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මහා දුක් ගොඩක්. මහා දුක් ගොඩක් තමයි අවසාන ප්‍රතිඵලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැතුව වෙන වෙන ක්‍රමෝසේ දුකෙන් නිදහස් වෙන්න හොයනවා නම් ඒ අය දුකෙන් දුකටම පත් වෙනවා මිස දුකෙන් මිදෙන්න කවදාකවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනා නම් දුකෙන් නිදහස් වෙන්න ওই පින්තුන්ට කාරණා 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ సంతానගතව දිනු කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව උපදින්නේ අපේ සිතත් එක්ක. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චෛතසික ධර්ම 8ක්. සිතත් එක්කම උපදින, සිතත් එක්කම නැති වෙන, සිත ගන්න අරමුණම ගන්න, සිත උපදින තැනම උපදින චෛතසික ධර්ම 8ක්. චිත්තාංග 8ක් තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට දේශනා කළේ. එතකොට බලන්න මේ අනාදිමත් සංසාර දුකින් එතර වෙන්න අපිට උපකාර වෙන්නේ මේ හිත තුළම නැගෙන සිතුවිලි 8ක්. චිත්තාංග 8ක් තමයි ලෝක ඉක්මවා යන්නට, ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්න, යලින් උපදීන් වශයෙන් නිවී යන්න, අනුත්පාද පරිනිර්වාණයට පැමිණෙන්න අපිට උපකාර වෙන්නේ. එනිසා දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන නම් මොකද කරන්නට ඕනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය సంతానගතව උපදවා ගන්න උත්සාහ කරන්නට ඕන පින්නන්. අපේ තියනවා නේද අනාගතයේ සැලැස්මක්. මං මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, හෙට මෙහෙම කරනවා, අනිද්දා මෙහෙම කරනවා, ඉන් අනිද්දා මෙහෙම කරනවායි කියලා අපිට තියෙන පින්නවත්නි අනාගත සැලැස්මක්. එහෙම අනාගත සැලැස්මක් අපිට හිතේ තියෙන්නේ, අපි අනාගත සැලැස්ම හදාගෙන තියෙන්නේ මීට වැඩිය අනාගතයේ සැපවත් ජීවත් වෙන්න පුළුවන් විදිහට. මීට වැඩිය අනාගතයේ සැපවත් ජීවත් වෙන්න පුළුවන් විදිහට තමයි අනාගත සැලැස්ම අපි හැම වෙලාවකම හදන්නේ. ඔය පිනතුන්ගේ අනාගත සැලැස්මේ තියනවාද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ సంతానගතව ඉතාම ඉක්මනින් ඇති කරගන්න ඕනේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතාම ඉක්මනින් මගේ సంతానගතව උපදවා ගන්නට ඕනේ කියලා අදහසක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ సంతానගතව උපදින්න යම් කිසි දෙයක් කළ යුතු නම් ඒ දෙය කරන්න සැලැස්ම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නූපදින්න යම් කිසි හේතු තියෙනා නම් ඒ හේතු නැතිකරන ක්‍රමයක් සැලැස්ම අපි හදාගෙන තියෙනවද මේ ජීවිතේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගැනීම පිණිස හෙට දවසේ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? අනිද්දා දවසේ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඉන් අනිද්දා දවසේ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? එහෙම සැලැස්මක් අපිට ඇත්තේ නැහැ. එහෙම සැලැස්මක් අපිට නැහැ පින්වත්නි. ඇයි ඒ? අපි කල්පනා කරන්නේ දුකෙන් නිදහස් වෙන වෙන දේවල් කරලා. ඒ හින්දා තමයි වෙන වෙන දේවල් වලට සැලසුම් හදනවා අපි. වෙන වෙන දේවල් වලට අපේ ජීවිතේ කාලෙ වෙන් කරනවා. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය సంతానගත උපදවාගෙන යම්කිසි දෙයක් කළ යුතු නම් ඒ දේ කරන්න, යම්කිසි දෙයක් නොකළ යුතු නම් මේ දේ නොකර ඉන්න අපි කාලෙ වෙන් කරගන්නේ නැහැ. ඒ නිසා තමයි පින්නදුනි භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා මිනිස්සු කියන්නේ. භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ මට දුකෙන් මිදෙන්න වෙලාවක් නැහැ කියන එක. දුකෙන් නිදහස් වෙන මාර්ගය సంతానගත උපදවා ගන්න වෙලාවක් නැහැ. දුකෙන් මිදෙන්න වෙලාවක් නැහැ කියන එකයි. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය సంతానගත උපදින්නේ සමත විපස්සනා භාවනාවන් වඩාගෙන යන ශ්‍රාවක సంతානයක් තුළ. නැතුව දැන් పూర్ව භාග වශයෙන් උත්සාහ කරන්නේ නැතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ సంతానගත උපදවා ගන්න පුළුවන්කම නැහැ පින්නවත්නි. දැන් බලන්න උසපනින ක්‍රීඩකයෙක් ඒක පුරුදු වෙන්න පුළුවන්ද පීනලා? උසපනින ක්‍රීඩකයෙක් උසපනිනක පුරුදු වෙන්න පුළුවන්ද පීනලා? පීනන ක්‍රීඩකයෙක් ඒ ක්‍රීඩාව පුරුදු වෙන්න පුළුවන්ද උසපැනලා? බෑනේ. උසපනින කෙනා පුරුදු වෙන්න උස පැනලා, පීනන කෙනා පුරුදු වෙන්න උන පීනලා, දුවන කෙනා පුරුදු වෙන්න උන දුවලා. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ సంతానගත උපදවා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නම කොට කරන්නට ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්න යම්කිසි
උපකාරක ධර්මය වෙත් නම් ඒ ධර්ම තම තමන්ගේ సంతానගතව උපදවා ගන්න වැඩපිළිවෙලක් දියුණු කරගන්න වැඩපිළිවෙලක් සකස් කරගන්නට ඕනේ. ඒ වැඩපිළිවෙල වෙන මොකක්වත් නෙවෙයි සමත විපස්සනා භාවනාව. සමත භාවනාව මුල් වුණ විපස්සනා භාවනාව තුළින් තමයි මේ කියන අංග වැඩෙන්නේ, අංග බලවත් වෙන්නේ. එතකොට ඒකට අපි යම්කිසි සැලැස්මක් අපේ ජීවිතේ හදාගන්නට ඕන පින්නක්. යම්කිසි සැලැස්මක්, යම්කිසි ක්‍රමවේදයක් අපේ ජීවිතේ අපි සලස්වා ගන්නට, සකස් කරගන්නට ඕන. ඒ හැරත් අපි වෙන වෙන දේවල් කරමින් බලාපොරොත්තු වෙනවා නම් දුකෙන් නිදහස් වෙන්න ඒක කරන්නට බෑ. ඒතකොට සම්මා දිට්ඨිය පුරුදු කරලම තමයි ඒක බලවත් කරගන්නට ඕනේ. සම්‍යක් සංකල්පය පූර්ව භාග වශයෙන් හුරු කරන්නට ඕනේ හිතේ. ඊළඟට සම්මා වාචා, කම්මන්ත ආජීව කියන මේ විරති චෛතසික මේවා පුරුදු කරන්නට ඕනේ. ඊළඟට සම්මා වායාම, සම්මා සතිය ආදී මේ චෛතසික ධර්ම පුරුදු කරන්නට ඕනේ. හොඳද? දැන් මේ හිතේ පුරුදු කරන්න. දැන් අපි හිතමු අපිට පුළුවන් දැන් මෛත්‍රී මේ අදෝසය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. මෛත්‍රිය කියලා මේ ද්වේෂය කියන්නේ චෛතසික ධර්මයක්. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි මෙත්තාව මෛත්‍රිය කියලා කියන්නේ. ඒතර අපිට ද්වේෂය නැමැති මේ චිත්තාංගය පුරුදු කරන්නත් පුළුවන්. මෛත්‍රිය නැමැති චිත්තාංගය පුරුදු කරන්නත් පුළුවන්. ඒ වගේ තමයි සම්මා දිට්ඨිය පුරුදු කරන්න පුළුවන් අපිට. සම්මා දිට්ඨිය පුරුදු කරන්න ඕන. සම්මා සංකප්පය පුරුදු කරන්න ඕන. ඊළඟට සම්මා වායා මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේවා පුරුදු කරන්න ඕන පින්නක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ස්කන්ධ තුනකට බෙදලා දේශනා කළේ. මේක පුරුදු කරන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්න උපකාර වන අංග වැඩෙන වැඩපිළිවෙලක් තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාව. එතකොට ඒවා පුරුදු කරන්න ඕනේ. සම්මා වායාමය කියන්නේ පුරුදු කරන්න. ඒක නිකම්ම උපදින්නේ නැහැ. හිත පුරුදු කරන්න ඕන පින්නක්. සම්මා වායාමයේ හොඳට පුරුදු කරන්න ඕන. ඊළඟට සම්මා සතිය පුරුදු කරන්න ඕන. සම්මා සමාධිය පුරුදු කරන්න ඕන. පුරුදු කිරීම වශයෙන් තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ ඒ අංග බලවත් කරගන්න. ඒ අංග බලවත් වෙලා ගිහිල්ලා මේ අංග 8ම එක වෙලාවක එකතු වෙන වෙලාවක් එනවා. වෙන වෙනම බලවත් වෙලා සමහර සිත්වල එක එක විදිහට යෙදෙනවා. උපරිම ලෞකික වශයෙන් පහක් යෙදෙනවා. මේවා මෙහෙම කුසල් සිත්වල බලවත් වෙලා ගිහිල්ලා ලෝකෝත්තර මාර්ග චිත්තය උපදිනකොට, නැත්නම් සෝවාන් මාර්ගක් ඥානය උපදිනකොට මේ අංග 8ම එකතු වෙනවා. ඒ අංග 8 එකතුවර තමයි ඇත්තෙන්ම මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඒ අංග 8 එකතුවට. ඒ අංග 8 එකතුවර මාර්ගය කිව්වා. මාර්ගෙහි අංග මාර්ගාංග කිව්වා. මාර්ගයෙන් යුක්ත වුණ සිත මාර්ග සිතෙයි කිව්වා. හොඳද? එනිසා මේවා පුරුදු කරන්න පුළුවන්, හුරු කරන්න පුළුවන්, චිත්ත සන්තතිය පුරුදු කරන්න පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී පුරුදු කරන්න පුළුවන්. දැන් සම්‍යක් සංකප්ප කියලා මේ පින්වත් පිරිස අහලා තියෙනවා. සම්මා සංකප්පේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක් ගැනද? සංකල්ප තුනක් දේශනා කළා. මොනවද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අනිත් ඒවා අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකප්ප. පින්නතුනි මේ මාර්ගය ගැන අපි හොයන්නට ඕනේ. ඇයි ඒ? ඇයි අපි මේ මාර්ගය ගැන හොයන්නට ඕනේ? මාර්ගය ගැන හොයන්නට ඕනේ ඇයි? මාර්ගය නම් දන්නේ නැතුව කොහේ යන්නද? මාර්ගය ගැන දන්නේ නැතුව කොහේ යන්නද? එනිසා මේ මාර්ගය ගැන හොඳ දැනුමක් ඇති කරගන්නට ඕනේ. හොඳද? නිකම්ම දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක්ඛ නිරෝධයක් තියෙනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙනවා කියලා දැනගත්තට හරියන්නේ නැහැ. මේවා පිළිබඳ දත යුතු දේවල් දැනගන්නට ඕනේ. මාර්ගය පිළිබඳ හොඳට දැනගන්න ඕන පින්නා. ඒතකොට සංකප්ප කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකප්ප. ඒ කල්පනාව, නික්මීමේ කල්පනාව, මෛත්‍රී සහගත කල්පනාව, අවිහිංසාවාදී සංකල්ප කල්පනාව. ඒ සංකප්ප කියලා කියන්නේ ඇත්තම කල්පනාවට. හොඳද? එතකොට නෙක්ඛම්ම නික්මීම පිළිබඳ වූ කල්පනාව, අවිහිංසාව පිළිබඳ වූ කල්පනාව, මෛත්‍රිය පිළිබඳ වූ කල්පනාව. එහෙම කල්පනාවක් තියෙන්නට ඕනේ. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියලා. ඒ කුසල පාක්ෂිකව වැඩෙනවා ඒ විතර්කය. ඒ සංකප්ප කියන එක චෛතසික ධර්මයක් හැටියට, විතක්ක චෛතසික ධර්මය, ප්‍රකින්නක චෛතසික ධර්මයක් හැටියට උගන්වන්නේ.
ඒ සිත්වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට විතක්ක චෛතසික ධර්මය භාග්‍යතුන් වහන්සේ ලෞකිකව පුළුල්ව දේශනා කළා නික්කම්ම අව්‍යාපාද අවහිංසා කියලා කුසල පාක්ෂික වේදෙනකොට. අකුසල පාක්ෂිකවත් දේශනා කළා කාම ව්‍යාපාද විහිංසා. කාම සංකල්ප තියෙනවා, කාමයන් පිළිබඳව කරන කල්පනාව, ඊළඟට ව්‍යාපාද කල්පනාව, තරහ සහගත කල්පනා, එනට අවිහිංසා මේ හිංසාකාරී කල්පනා, කාම ව්‍යාපාද විහිංසා, හිංසාකාරී කල්පනාවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළේ මේ කාම ව්‍යාපාද විහිංසා කියන විතරක නැවත 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 විතරකණය කරනකොට මොකක්ද බලවත් වෙන්නේ? අකුසල පාක්ෂිකව විතරකේ බලවත් වෙනවා. අකුසල පාක්ෂිකව විතරකේ බලවත් වෙනවා. සා බුදු අනිත් එක ඒ ඇතැම් විට ඒවා කර්ම ගණයට ගිහිල්ලා දැන් ඒකනේ දේශනා කළේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා ගෝපාල සූත්‍රයේදී. ගෝපාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගවයන් නැති කරන ගොපල්ලෙක් තමන්ගේ ගවපට්ටිය වෘද්ධියට පමුණවා ගන්න, දියුණුවට පමුණවා ගන්න කැමති නම් එයා මොකක්ද කරන්නට ඕනේ? ඉහළ බිජු කඩලා අයින් කරන්න ඕනේ කිව්වා. ඒ ගවයන්ගේ ශරීරයේ තියෙන තුවාලවල ඉහළ මැස්ස ඇවිල්ලා බිත්තර දාපුවාම ඒ ඉහළ බිත්තර කඩලා අයින් කරන්න ඕනේ. අයින් කළේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ඉහළ බිජු පුපුරලා පණුව හැදෙනවා. පණුව හැදිලා අර සත්තුන්ගේ හැම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන ඇට මිදුළු දක්වාම කාගෙන යනවා. ගවපට්ටි විනාශ වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ කිව්ව බුදුරජාණන් වහන්සේ. දක්ෂ ගොපල්ලෙක් තමන්ගේ ගවපට්ටියේ ඉන්න ගවයින්ගේ ශරීරයේහි ඉහළ මැස්ස ඇවිල්ලා බිත්තර දාපුවම කඩලා අයින් කරන්න වගේ. මේ ශාසනයේ පිළිවෙත් පුරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ సంతానගතව උපදින වෙලාවට කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මේවා නැවත 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 විතරකණය කළොත් කඩලා අයින් කරන්නේ නැතුව, දුරු කරගන්නේ නැතුව, බැහැර කරන්නේ නැතුව මොකද වෙන්නේ? මේවා වැඩෙන්න පටන් ගන්නවා, බලවත් වෙන්න පටන් ගන්නවා. වැඩිලා බලවත් වෙලා මහා අකුසල් කඳු බවට පැමිණෙනවා. ඒ නිසා දක්ෂ ශ්‍රාවකයා කාම සංකල්පයේ හැටියට හඳුනගෙන බැහැර කරනවා. හොඳද? ඊළඟට ව්‍යාපාද කල්පනා, මේක ව්‍යාපාද කල්පනාවක් කියලා තේරුම් අරගෙන බැහැර කරනවා. ඊළඟට විහිංසා හිංසාකාරී කල්පනාව, විහිංසා කල්පනාව තේරුම් අරගෙන මේක බැහැර කළ යුතුයි කියලා බැහැර කළ දානවා. කාම ව්‍යාපාද විහිංසා කියන මේ අකුසල පාක්ෂික කල්පනාව. අයි පින නැවත නැවත මේවා විතරකණය කරන්න කරන්න මොකද වෙන්නේ? බලවත් වෙන අකුසල හැංගීම්. දැන් අපි හිතමු මෙහෙම යම්කිසි රූපයක් ගැන කැමැති වශයෙන් කල්පනා කරගෙන ගියොත් හිත තුළ මොනවද වැඩෙන්නේ? කෙලෙස්. කෙලෙස් වැඩෙන්නේ. මේ අපි රූපයක් පිළිබඳව, ශබ්දයක් පිළිබඳව, ගන්ධයක් පිළිබඳව, රසයක් පිළිබඳව, ස්පර්ශයක් පිළිබඳව අපි කැමැති වශයෙන් හිතාගෙන ගියොත් එහෙම නැවත නැවත කල්පනා කළොත් ඒ පිළිබඳව හැඟීම් මේ සිත්වල ඇති වෙනවා. හොඳද? ඒ පිළිබඳව හැඟීම් සිත්වල ඇති වෙනවා විතරක් නෙවෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. අභිනන්දති යම්කිසි කාම අරමුණක් එක නැවත 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 නන්දනයේ පැමිණෙනවා නම්, සතුටට පැමිණෙනවා නම් ඊළඟ මොකද වෙන්නේ? දැන් අපි එකතු වෙලා දැන් පිරිසක් එකතු වුණ තැන දේශපාලනයට කැමති පිරිසක් එකතු වුණොත් කතා වෙන මොනවා ගැනද? දේශපාලනයට කැමති පිරිසක් එකතු වුණ තැන කතා වෙන දේශපාලනය ගැන. ඊළඟට ධර්මයට කැමති පිරිසක් එකතු වුණොත් ධර්මය ගැන කතා වෙනවා පින්නාත්නි. එතකොට අපි හිතමු ඇඳුම් ගැන ගොඩක් කැමති අය එකතු වුණොත් එහෙම ඇඳුම් ගැන කතා වෙනවා. එහෙම නෙවෙයි. මේ රූපේ සරසන්න කැමති අය එකතු වුණොත් එහෙම මේ රූපේ සරසන විදිහ ගැන කතා වෙනවා. ඒ කෙනාගේ సంతానගතව ඇතිවෙනා වූ කැමැත්තට අනුව තමයි කතාව. එක්ක අකමැත්තට අනුව, ද්වේෂයට අකමැත්තට අනුව කතාව. ඒක යම්කිසි අරමුණක් පිළිබඳව නැවත නැවත නන්දනයේ පැමිණෙනවා. නැවත නැවත ඒ ගැන කතා කරනවා. ඊළඟට අනිත් එක ඒව පින්න අකුසල ඒ කර්ම අකුසල කර්ම ගණේටයි යන්නේ. හොඳද? ඊළඟට අජ්ජෝසාය තිට්ඨති ඒ කාම විතරක නැවත නැවත විතරකණය කරලා ඒ කාම අරමුණු ඔස්සේ සිත බැස ගන්නවා. හොඳද? ඒ යම් කිසි දෙයක් ගැන කල්පනා කරලා හැඟීම් මේ පුබුදු කරගත්තට පස්සේ ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒවා හිතින් ඇර යන්නේ නැහැ.
නැවත 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 මතක් වෙන්න ගන්නවා. නැවත 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 සිහි වෙන්න ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාම ව්‍යාපාද විහිංසා කියන මේ විතර්ක බැහැර කළ දාන අයින් කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟට නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන මේ කුසලපාක්ෂික කල්පනාවන් නැවත 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 හොඳට පුරුදු කරන්න ඕනේ. චිත්ත සන්තතිය තුළ නැවත නැවත හොඳට මේවා පුරුදු කරන්නට ඕනේ පින්වත්. නෙක්ඛම් සංක නෙක්ඛම් කියලා කියන්නේ ශ්‍රාවකයාට දැනෙන්න ඕන පින්වත්නි, මේ කාමයෝ කියන්නේ මොනවාද? කාමයෝ මේ පංචකාම ගුණ, පංචකාම ගුණ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මේවා පංචකාම ගුණ. ඊළඟට වස්තුකාම, ක්ලේශකාම කියලා තියෙනවා. කාමයේ දැනෙන්නට ඕන පින්වාදි කැමැත්ත කියන එක දැනෙන්නට ඕනේ. හරියට මොන වගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමච්ඡන්දය දකින්න එක පොලියක්, ණයට ගත් එකක් වගේ. ණයට ගත් එකක් වගේ දකින්නේ කිව්වේ. ඊළඟට දකින්න එක බුදුරජාණන් වහන්සේ මේක මේ නිකන් දඟගයක් වගේ. ඇයි පින්වත්නි? දැන් බලන්න, පොලියට යම්කිසි කෙනෙක් ලොකු මුදලක් ගත්තොත් මොකද කරන්නේ? මොකද කරන්න වෙන්නේ? වෙලා වෙනකොට පොලිය දෙන්න ඕන. පොලිය දුන්නේ නැත්නම් පොලිය එකතු වෙනවා. හරිද? වෙලා වෙනකොට පොලිය ගෙවන්න ඕන. පොලිය ගෙවෙන්නේ නැත්නම් නායකාරු හොයාගෙන ඇවිල්ලා එයාට කරදර කරනවා, පීඩා කරනවා. හරිද? අන්න ඒ වගේ නෙවෙයිද කියලා බලන්න. ඇහැ කියන එක, ඇහැ කියන එක ඉල්ලනවා. මොනවද ඉල්ලන්නේ? ණය ඉල්ලන්නේ. මොනයි ණය? ඇහැ ඉල්ලනවා රූප. රූප දැකීමේ කැමැත්තක් ආවට පස්සේ නොදකින්නට පුළුවන්. රූප දැකීමේ කැමැත්තක් ඇති වෙනවා. අහවල් රූපේ දකින්න ඕනේ කියන කැමැත්තක් ඇති වුණාට පස්සේ නොදකින්න පුළුවන්කමක් තියෙද? බෑ. නොදක හිටියොත් කරදර කරනවා. කවුද කරදර කරන්නේ? තමන්ගේ හිතම. අහවල් දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ කියලා. මේ ලෝකයේ ඌනතාවයකින් පෙළෙනවා. තව මදි තව මදි තව මදි කියන ඌනතාවයකින් පෙළෙනවා. ඌනතාවයකින් පෙළෙන ගමන් තණ්හාවට දාසකම් කරනවා. يعني මේ කාමච්ඡන්දයට තණ්හාවට අනුකූල වීම වශයෙන් කටයුතු කරනවා. දැන් දැකීමේ තණ්හාවක් ආවට පස්සේ නොදැක ඉන්න බෑ. නොදැක හිටියොත් ඇතුළාන්තයේ සැනසille තියනවද? දුකට අසහනයට පත් වෙනවද? යම් කිසි දෙයක් පෙන්වන්න කියලා හිතින් අනක්කාවට පස්සේ නෑ මම පෙන්වන්නේ නෑ කියලා හිටියොත් මොකද වෙන්නේ? දැවීම්, තැවීම්, පිච්චීම් ඕව තමයි හිතේ ඇති වෙන්නේ. හන්දද? අහ ඒ නිසා දැකීමේ තණ්හාව කාට පස්සේ පෙන්නනවා. දැන් බලන්න එකම දේ නැවත 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 කීපාරක් පෙන්වලා තියෙනවා. එකම රූපේ නැවත 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 කීපාරක් පෙන්වනවා. නමුත් හෙට දකින්න හිතෙනකොට දකින්න නැත්තම් අනිද්ද දකින්නකොට දකින්න හිතෙනකොට දකින්න නැත්තම් ඒත් මේ ඇතුළාන්තේ ගිනි ගන්නවා, පිච්චෙනවා. හන්දද? ඒ නිසා පෙන්වන්න කියනකොට පෙන්වන්න වෙලා, ණය ඉල්ලනකොට දෙන්න ඕන. පෙන්වන්න කියනකොට පෙන්වන්න නැත්තම් සැනසෙල්ලක් නැහැ. කිසිම සැනසෙල්ලක් ඇතුළාන්තේ නැහැ. ඊළඟ අහන්න කියනවා. අහන්න කියන්නේ කවුද? අහන්න කියලා කිව්වට පස්සේ අහන්න ඕන. විඳින්න කිව්වම විඳින්න ඕන. හිතින් අනක් තණ්හා සහගත වූ අදහසක් ආවට පස්සේ නහයෙන්, දිවෙන්, කයෙන් විඳින්නේයි කියලා නොබිඳ සිටීම. දැන් මේක මේ පින්නතුල මෙහෙම අත්දකින්නට පුළුවන්. ඔය පින්නතුන් ගොඩාක් කන්න ප්‍රිය කරන කැමැතින ගෙවල් වල එක එක කෙනා කැමැති ඒවා තියෙනවානේ. ඔය පින්නතුන් අද ගිහිල්ලා අදිෂ්ඨාන කරගන්න මම මේක ආයේ කන්නේ නැහැ කියලා. තමන් කණ්ඩ ප්‍රියතම කැමැතිම කෑමක් ආයෙ මම මේක කන්නේ නැහැ. නැත්තම් බලන්න කැමැතිම රූපයක් ආයෙ මම මේක බලන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ වෙලාවෙ ඉඳන් මොකද හිත කියන්නේ? කන්නේ කියලා අදිෂ්ඨාන කරගත්ත වෙලාවෙ ඉඳලා දැන් ඒකනේ. දැන් මේ දිය වැඩියාව තියෙන මිනිස්සුන්ට පැණි රස ආහාරයට ගන්න එපයි කියනවා. සීනි කන්න එපා කියනවා. සීනි කෑවොත් මැරෙනවායි කියනවා. නමුත් නොකා ඉන්නවද? නොකා ඉන්නේ නැහැ. ඇයි ඒ? ඒ ඇත්තෝ අසරණයි. නොකා ඉන්න පුළුවන්කම නැහැ. දැන් ඒ අය අදිෂ්ඨාන කරගත්තර මම සීනි ආහාරයට ගන්නේ නැහැ කියලා ඇතුළාන්තේ ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇතුළාන්තයෙන් පොළඹවන්නේ මොකටද? ආ කණ්ඩ 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 කියලා පොළඹවන ඇතුළාන්තේ. ඒ ඇති වෙන ගින්න කණ්ඩ කණ්ඩ කියලා ඇති වෙන ගින්න සීනි ආහාරයට ගන්න කියලා ඇති වෙන ගින්න දරාගෙන ඉන්නවට වැඩිය
සීනි ටිකක් කන එක හොඳයි කියලා තමයි මිනිස්සු අනේ ඉතින් මැරෙනවා නම් මැරිච්චද කියලා මොකද කරන්නේ? කනවා. මැරෙනවා නම් එකපාරක් ඉන්නේ 10 පාරක් මැරෙන්නේ නැහැ නේ. ඔය හොන එකක් කියලා මිනිස්සු කනවා. ඇයි? අර ඇතුළාන්ද ගින්න දරා ගන්න බෑ පින්නවත්නේ. අන්න ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය මේවට හරියනම් පොලිය ගෙවනවා අපි. දැන් ඉතින් අවුරුදු 60ක් දිස්සේ ගෙවනවා. ඇහැට දැන් කොච්චර පෙන්වනවද? ඉවරයක් නැහැ. කනට දැන් කොච්චර ඇහුවද? ඉවරයක් නැහැ. නහයට කොච්චර දුන්නද? දිවට කොච්චර දුන්නද? කයට කොච්චර දුන්නද? ඉවරයක් තියෙද? දැන් නම් ඇති බැලුවා කියලා අදහසක් ඇති වෙයිද? බැලුවා ඇති කියලා ඉතින් බලලා 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 ඇති කියලා හිතෙනවා. ආපහු මොහොතකින් මොකද කියන්නේ? ආපහු පෙන්වන්නද? සමහර ආහාර බලන්නකෝ. දැන් හොඳට බලන්න ගිහිල්ලා මිනිස්සු ඔය මගුල් ගෙවල් වල ගිහිල්ලා කෑම බෙදා ගන්න හැටි. තණ්හාවට බෙදා ගන්න වෙහෙර වගේ එකක්. හොඳද? කන්නත් බෑ හොඳනම. අවුරුදු 60ක් කාලවත් කන්න පුළුවන් කොච්චරද කියලා මිනිස්සු හඳුනාගෙන නැහැ. තණ්හාවට බෙදා ගන්න. බෙදාගෙන කනවා. දැන් මහා තණ්හාවකින් කන්න පුළුවන් කියලා බෙදාගෙන කනවා. ආහාර ටිකක් අරගෙන යනකොට මොකද කියන්නේ හිත? දැන් ඇති. දැන් ඔහේ ඕක නතර කරන්න ඕන. දැන් කණ්ඩේ කියලා අණ කරපු හිතම දැන් කියන ආය කන්න එපයි කියලා. ආය කෑවොත් එහෙම මොකද වෙන්නේ? කාපේවා දාන වැලියට. එහෙනම් ඕක නතර කරොත් හොඳයි කියලා අණක් එනවා. විධානයක් එනවා. ඒත් එක්ක අපි කණ එක නතර කරනවා. සදහටම දේ විධානය දුන්නේ හිත කන්න එපයි කියලා. සදහටම දුන්නේ නැහැ. ආය පැයක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? ආය හිත කියනවා දැන් හොඳ නැද්ද ටිකක් කෑවොත් එහෙම. ආය මොකද කරන්නේ? ආය කන්න. ඔහොම හිතලා බලන්නකෝ පින්නාත්නි. හොඳද? මෙහෙම හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ. එකම දේ නැවත 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 පෙන්න ඉවරයක් නැහැ. එකම දේ නැවත නැවත අහන ඉවරයක් නැහැ. ඒ හින්දා මේක දැනෙන්නට ඕනේ පොලියක් ගෙවන්න වගේ. සැබෑවටම පොලිය. කාමච්ඡන්දය තියෙන තුරු ඒ ණය ගෙවල ඉවර වෙන තුරු පොලිය ගෙවන්න එනවා. පොලිය ගෙවගෙන ඉන්නවට වැඩිය හොඳ නැද්ද පින්න ණය ගෙවල ඉවර කළොත්? පොලිය ගෙවගෙන ඉන්නවට වැඩිය හොඳයි සම්පූර්ණයෙන් ණය ගෙවල ණයෙන් නිදහස් වුණොත්. ණය ගෙවනවා කියන්නේ මොකද? කාමච්ඡන්දයක් නූපදින විදිහට හිත හදා ගන්නයි කියන එක. ණය ගෙවල ඉවරයි එතකොට. ආය පොලි හැදෙන්නේ නැහැ. පොලි ඉල්ලගෙන ඉන්නෙත් නැහැ. හරිද? කාමච්ඡන්දයක් කාම රාගයක් යලි නූපදින විදිහට හිත හදා ගන්නවා. ආය හිතලාවත් කාම රාගයක් ඇති කරගන්න බැරි තත්වයට තමන් හිතපත් කරගන්න. එහෙම කරගත්තොත් ආය පොලි ගෙවන්න උවමනා කරන්නේ. ඉතින් ඔය පින්නතුන් හිතලා බලන්න. දැන් අවුරුදු 60ක් ගෙව්වා පොලිය. ඉතුරු ටිකෙත් පොලී ගෙවගෙව ඉන්නවද? ඉතුරු ටිකේ නෙවෙයි. ඊළඟට ඔන්න ආය පටන් ගන්නවා. ආය ඊළඟ භවෙත් පටන් ගන්නවා ඔක. හොඳද? පොලී ගෙවන්න නෑ ඊළඟ භවෙත්. මේකෙන් ණයෙන් නිදහස්ුන් නැත්තම් හරකෙක් වෙලා ඉපදුනොත් කොහොමද? මොනවද පොලී රිල්ලන්නේ? තනකොළ. ඈ? පොලී රිල්ලනා තනකොළ. දෙන්නේ නෑ පොලී ගෙවන්නනවා පින්නවත්නි. ඌර වෙලා ඉපදුනා වෙන වෙනම පොලී ගෙවන්න ඕන. එහෙනම් පොලී ගෙවන්නට එනවා. ඒ හින්දා මේ භවගාමී ගමන යන්නේ මේ පොලියක් ගෙවන්නා වගේ. ඉල්ලන ඉල්ලන දේ දෙනවා. අපි කල්පනා කරන්නේ මේ කාමච්ඡන්දයක් යලි නූපදින විදිහට මගේ හිත හදාගත්තොත් ඉවරයි. හොඳද? කාම දාහයෙන් දැවෙන හිත්, කාම දාහයෙන් නොවැදෙන මේ නොදැවෙන හිත් බවට පත් කරගත්තොත් ප්‍රශ්න ඉවරනේ. මේක හොඳට සලකගෙන කාම දාහයෙන් මිදෙන්න අපි උත්සාහ කරන්නට ඕනේ. නැත්තම් පොලියක එවගේ විඳලා හරියන්නේ නැහැ. ඊළඟට පෙන්නන්නේ මේක නිකන් අර හිරගෙයක ඉන්නා වගේ. ඒකයි දාස බවක් කිව්වේ. දාස බවක් කිව්වේ පෙන්නන්නේ දැන් බලන්නකෝ. 16ට පුළුවන්ද 16 රෝණ හැටියට වැඩ කරන්න? 16 වැඩ කරන්නේ 16 රෝණ හැටියටද ස්වාමියාට ඕන හැටියටද? ස්වාමියාට ඕන හැටියට. ස්වාමියා කිව්වොත් එම ඔසවගෙන ඉන්න කියලා ඔසවගෙන ඉන්න ඕනේ. ගිහිල්ලා තියන්න කිව්වොත් එම ගිහිල්ලා තියන්න ඕනේ. දුවන්න කිව්වොත් ඒ වගේ නෙමෙයිද? බලන්න කියනකොට බලන්න ඕන. අහන්න කියනකොට අහන්න ඕන. විඳින්න කියනකොට විඳින්න ඕන. ඒක මහා කරුමයක් නේද පින්නත්? බලන්න කියනකොට පෙන්නන්න, අහන්න කියනකොට අහන්න, විඳින්න කියනකොට විඳින්න. කවදාද මේකෙන් මිදෙන්නේ? කවදාද බලලා ඉවර කරන්න හිතාගෙන ඉන්න පින්නතුල ලෝකේ? බලලා ඉවර කරන්න, අහලා ඉවර කරන්න, විඳලා ඉවර කරන්න කිසිම දවසක කිසිම කෙනෙකුට පුළුවන්කම නැහැ. එහෙනම් නෙක්කම්ම සංකල්පනාව ඇති කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මේක ණය පොලියක් වගේම දකින්නට. මේක දාසකමක් වගේ දකින්න.
හොඳද පොලියක් වගේ දාස බවක් වගේ හොඳට දැකලා මේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. කාමච්ඡන්දය යලිනූපදින විදිහට సంతාණයෙන් බැහැර කරන්න ඕන. මේ පංචකාම සම්පත්තියෙන් නික්මෙන්න ඕන කියන අදහසක්, මේ කාමයන්ගෙන් අයින් වෙන්න ඕන කියන අදහසක්, අර අනිත්‍යගන්ධ මේ තේමීය කුමාරයා තේමීය ජාතකය වගේ ජාතක දේශනාවල තියෙනවනේ. නෙක්කම්ම පාරමිතා උන්වහන්සේ කොච්චර පුරුදු කළාද කියලා ජීවිතේ. එහෙනම් මේවා හොඳට ජීවිතේට එකතු කරගෙන නෙක්කම්ම සංකල්පනා හොඳට ඇති කරගන්න ඕන. නෙක්කම්ම දැන් බලන්නකෝ, මේ රූපය තේරෙන්න ඕන ලෝකයට ගින්නක් වගේ. ගින්නට අහුනොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. එහෙනම් රූප නිසා ගිනි ගන්න නැද්ද හිත? ගින්නක් වගේ තමයි. රූප නිසා හිත ගිනි ගන්නවා. ශබ්දය තේරෙන්න ඕන ගින්නක් වගේ. ඇයි? ගින්න නිසා ගිනි ගන්නවනේ, පිච්චෙනවනේ, දැවෙනවනේ. ශබ්ද නිසා හිත ගිනි ගන්න නැද්ද? ගිනි ගන්නවා. මේ කාමච්ඡන්දයෙන් ගිනි ගන්නවා, ව්‍යාපාද තරහෙන් ගිනි ගන්නවා ශබ්ද නිසා. ඊළඟට ගන්ධ, රස, ස්පර්ශ මේවා දැනෙනුනේ ගිනි වගේ පින්නත්. මේවට අහුනොත් දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස් අප්‍රමාණයි. ඒ හින්දා මේවයෙන් මිදෙන්නේ, මේක ගින්නක් වගේ දැකලා මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් ලෝකේ මිනිස්සුනා ඉතින් මෙරුවෝ වගේ. මෙරු කියන්නේ අර වහින කාලේට මේ එලි හොයාගෙන එන්නේ. මොනවද වේයොන්න තටුවාවට පස්සේ මොකද කරන්නේ? ගින්නට හොයාගෙන එනවා. හරි හොඳයි කියලා. ආවට පස්සේ මොකද වෙන්නේ? ඒකටම අහු වෙලා නැසිලා වෙනසිලා යනවා. ගින්නට එන පළ ගැටියට මොකද වෙන්නේ? ඒකම ඇරිලා නැසිලා වෙනසිලා යනවා. ඊළඟට සීනි අර පැණි මුට්ටි වලට එහෙම එනවනේ කූඹි. ඒවටම මෙරිලා නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ කාමය. මේවායින් ගැලවෙනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේක හිරගයක් වගේ, දඟගයක් වගේ, දාස බවක් වගේ, ගින්නක් වගේ හොඳට සලකන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අර දේශනා කළේ, අට්ටිකං කාලූපමා කාමා, මනසපේසූපමා කාමා, රුක්කපලූපමා කාමා, මේ විදිහට මනසිකාර කරන්නයි කියලා. හන් මේ ගැටසැකිල්ලක් වගේ, මේක මේ මස්වැදල්ලක් වගේ, මේක ගහ කහට ගත්ත ගෙඩි වගේ හොඳට හිතලා මේ වගේ නික්මීමේ සංකල්පය හොඳට ඇති කරගන්නට ඕනේ පින්නනේ. නික්කම සංකල්පනාව, කාමයන්ගෙන් මිදීමේ කල්පනාව ඇති කරගන්නට ඕනේ. ඊළඟට අව්‍යාපාද සංකල්පනාව හොඳට ඇති කරගන්න ඕන. මෛත්‍රී සහගත කල්පනාව හොඳද? මෛත්‍රී සහගත කල්පනාව හොඳට ඇති කරගන්න ඕනේ ජීවිතේ. හැම වෙලාවකම මෛත්‍රී සහගතව හිතන්න පුරුදු වෙන්න ඕන. හැම වෙලාවකම මෛත්‍රී සහගතව හිතන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට හැම වෙලාවකම කරුණා සහගතව හිතන්න පුරුදු වෙන්න ඕන පින්නවත්. එතන නෙක්කම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකප්ප පුරුදු කරන්න ඕන. නික්මීම පිළිබඳව නැවත නැවත හිතන්න ඕන, කල්පනා කරන්න ඕන. අව්‍යාපාදයේ මෛත්‍රිය ගැන නැවත 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 හිතන්න ඕන. අවිහිංසාව ගැන නැවත 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 හිතන්න ඕන, විතර්කණය කල්පනා කරන්නට ඕන. හරිද? නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන මේ විතර්ක නැවත 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 සිත්වල ඇති කරගන්නකොට, ඒ කල්පනාව හිතේ ඇති කරගන්නකොට මොකද වෙඩෙන්නේ? කුසලපාක්ෂික විරතිය. කුසලපාක්ෂික මේ නෑ, කුසලපාක්ෂික විතක්කය වෙඩෙන්නේ. විතක්ක චෛතසිකය. හරිද? දැන් නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන මේ කල්පනාව මේ පින්නාත් පිරිස මේ පූර්ව භාග වශයෙන් කරනකොට, දැන් නෙක්කම් මේ පිළිබඳව නැවත 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 කල්පනා කරනකොට, මෛත්‍රිය පිළිබඳව නැවත 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 කල්පනා කරනකොට, කරුණාව, විහිංසාව පිළිබඳව නැවත නැවත හිතනකොට, ඔය පින්නතුන්ගේ හිතේ යෙදෙනවා චෛතසික ධර්ම යෙදෙනවා. නමුත් ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා මේ පූර්ව භාග ප්‍රතිපදාවේක. ඒ පූර්ව භාග ප්‍රතිපදාව තුළ වැඩෙන්නා වූ ඒ නෙක්කම් අව්‍යාපාද අවිහිංසා කියන මේ විතක්කය ආශ්‍රව සහිතයි. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවණ යුක්තයි. නැත්තම් පුණ්‍ය භාගීයයි. ඒක පින් කොටසෙහි ගැනෙන්නේ. උපදී විපාක සහිතයි. ඒකෙන් ප්‍රතිසන්දි ප්‍රවෘති විපාක ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒක සසරින් මිදෙන්න උපකාරක ධර්මයක් නෙවෙයි මේ ලෞකික වශයෙන් වැඩෙන්නා වූ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා කියන සංකල්පනාව. මේක වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා මේ ලෞකිකත්වෙ ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන යම් වෙලාවක් එනවා. ආන් ඒ වෙලාවට කියනවා ඒ ලෝකෝත්තර මාර්ග සිතේ යෙදෙන්නා වූ විතක්ක චෛතසිකය තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා බුදුරජාණන් වහන්සේ
දේශනා කළේ. ඒ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ විතරකය సంతానගතව යම්කිසි කෙනෙක් උපදවා ගන්න කැමති නම් ලෞකික වශයෙන් මේක පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ పూర్ව භාග ප්‍රතිපදාව හොඳට වඩන්න ඕන, පුරුදු කරන්නට ඕනේ. එහෙම පුරුදු කරන කෙනෙක්ගේ సంతානය තුර තමයි මේක වැඩි ඉගෙන ගිහිල්ලා ආර්ය වූ අනාශ්‍රව වූ මාර්ගාංග තත්ත්වයට පත් වෙලා වැඩෙන්නේ. අන්න ඒ විතක්කය ගැන ලස්සන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ ආර්ය වූ අනාශ්‍රව වූ මාර්ගාංග වුණ විතක්කය පිළිබඳ, ඒ විතක්කය කියන්නේ චෛතසික ධර්මයක්, චිත්තාංගයක්. ඒ චිත්තාංගය උපදින්නේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ ආදී වශයෙන් ධර්මයේ දක්වන විතර්කයේ පිළිබඳ. ඒ වගේ පද රාශියකින් දක්වනවා. එතන විතක්කය කියලා කියන්නේ විතක්කයෙන් කෙරෙන්නේ අර අබිනිරෝපණයක්, පමුණුවාලීමක් ගැන කියවෙනවා. මොකක්ද පමුණුවාලන්නේ? ඒ විතක්කයත් එක්ක එකතු වුණ, විතක්කයත් එක්ක එකතු වුණ අන්නේ චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම වශයෙන් තමයි විතක්කය උපදින්නේ. ඒ විතක්කය අන්නේ චිත්ත චෛතසික ධර්ම පමුණුවාලන්නේ කොහාටද? ආරම්මණයට, අරමුණට. අරමුණ කරා චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම වශයෙන් තමයි මාර්ගාංගව විතරකය උපදින්නේ. එතකොට ඒක තමයි ආර්ය වෙන්නේ, අනාශ්‍ර වෙන්නේ, ලෝකෝත්තර වෙන්නේ. දැන් සාමාන්‍ය සිත්වල යෙදෙනකොට, සාමාන්‍ය සිත්වල මේ විතක්කය කියන එක යෙදෙනකොට ඒක පින්වත්නි, ඒකෙමුත් කෙරෙන්නේ චිත්තචෛතසික ධර්ම අරමුණට පමුණුවාලීමක් තමයි. නමුත් එතන අන්‍ය පරිවාර මාර්ගාංග යෙදෙන්නේ නැහැ. මාර්ගාංග සියල්ලක් එතන යෙදෙන්නේ, මාර්ගාංග 4ක් 5ක් උපරිම 6ක් යෙදෙනවා. හැබැයි ලෝකෝත්තර අවස්ථාවේ යෙදෙන්නේ අර අංග 7ක් එක්කමයි. ඉතුරු අංග 7ක් එක්කම තමයි විතක්ක චෛතසිකය කියන එක උපදින්නේ. ආරම්මණයට චිත්ත චෛතසික ධර්ම පමුණුවාලමි. එතකොට විතක්කයෙන් මේ හිත තුළම යෙදෙන එකක්, ඒක චිත්තාංගයක්. සිත තුළ චිත්තාංගයක්ව විතක්කය ඒ චිත්ත චෛතසික ධර්ම අරමුණට පමුණුවාලීම වශයෙන් උපදිනකොට සිතත් ඉතුරු පරිවාර චෛතසික ධර්මත් ඔවුනොවුන්ට අදාළ කෘත්‍ය කරමින් මොකද කරන්නේ? විතර්කයට අනුකූල වීම වශයෙන් අරමුණට පැමිණෙනවා. පින්නත් අරමුණට පැමිණෙනවා. එතකොට මොකක්ද ලෝකෝත්තර මාර්ග චිත්තේ අරමුණ? ලෝකෝත්තර මාර්ග චිත්තේ අරමුණ වන්නේ නිවන. ලෝකෝත්තර මාර්ග චිත්තේ අරමුණ වන්නේ නිවන. එතකොට මාර්ග චිත්තේ අරමුණු කිරීම වශයෙන් සිත උපදින්න නම් ඒ ආරම්මණයට චිත්තසන්තතිය, කියන්නේ ආරම්මණයට අනිත් පරිවාර චිත්තචෛසික ධර්ම යොමු කිරීම වශයෙන්, පමුණුවාලීම වශයෙන් උපදින විතරකේ උපදින්නට. දැන් මෙහෙමනේ, මට මේ කොලේ අතින් ගන්න ඕන නම් මගේ අත එතෙන්ට පැමිණෙන්නට ඕනේ. හොඳද? පැමිණීමක් නැතුව අල්ලා ගැනීමක් කරන්න පුළුවන්කම නැහැ. අන්න ඒ වගේ තමයි ඒක නිකන් තරමක් දුරට හරි මේ පින්නතුන් හිතා ගන්න මං කිව්වේ. සිතට යම් අරමුණක් ගන්නට, දැන් නිවන නැමැති අරමුණ සිතට ගන්න, නිවන සිතින් අරමුණු කරන්න නම් ඒ නිර්වාණයේ දෙසට චිත්ත චෛතසික ධර්ම පැමිණෙන්නට ඕනේ, යොමු වෙන්නට ඕනේ ඒ අරමුණ පැත්තට, මනෝද්වාවර්ජන වශයෙන්. එතකොට අන්න එහෙම චිත්ත චෛතසික ධර්ම පමුණුවාලීම වශයෙන් තමයි උපදින්නේ විතක්ක කියන චෛතසික ධර්මය. විතරකයෙන් කරන්නේ. එතකොට බලන්න දැන් මේක වැඩෙනවා මොකේද? දැන් ප්‍රථම ධ්‍යාන චිත්තේ විතක්කය බලවත් වේ දෙනවා. කෙනේ සවිතක්කං සවිචාරං විවේකජං ආදි වශයෙන් දේශනා කළේ. එතනත් විතරකයේ දෙනවා. හැබැයි මේක ඒක ලෝකෝත්තර වෙන්නෙත් නැහැ, මාර්ගාංග වෙන්නෙත් නැහැ, ආර්ය වෙන්නෙත් නැහැ, අනාශ්‍ර වෙන්නෙත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සාසවා පුණ්‍යභාගීය උපදිවේ පක්කා කියන සංඛ්‍යාවට ඉගෙනෙන්නේ. ඒ ප්‍රබලව යෙදෙන මේ ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත වේදෙන්නා වූ විතර්කය මාර්ගාංගව, මාර්ගෙහි අංගයක්ව විතක්ක යෙදෙනුට ඒක තමයි ආර්ය වෙන්නේ, අනාශ්‍ර වෙන්නේ, ලෝකෝත්තර මාර්ගාංගයක්ව උපදින්න පින්නත්. එහෙනම් එතෙන්ට යන්න නම් මොකද කරන්නට වෙන්නේ? එතෙන්ට යන්න නම් මේක పూర్ව භාග වශයෙන් පුරුදු කරන්නට ඕනේ. විතර්කය විතර්කය పూర్ව භාග වශයෙන් පුරුදු කරන්නේ නැතුව, හුරු කරන්නේ නැතුව, යහපත්ව විතරකය හුරු කරන්නේ නැතුව මේක දිනු කරගන්න, බලවත් කරගන්න පුළුවන්කම නැහැ පින්වත්නි. ඒකට තමයි නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාගින සංකප්ප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප හොඳට මේ සන්තානගතව දියුණු කරගන්නට ඕන. එහෙම දියුණු කරන්න වැඩෙන්නේ විතක්කය. දියුණු කරන්න හොඳට මේකේ විතරකය කියන එක බලවත් වෙනවා. විතරකය බලවත් වෙලා ගිහිලා මාර්ගාංගයක්ව උපදිනවා පින්නාත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හොඳට නික්මීමේ සංකල්ප ඇති වෙන විදිහට කාමයන්ගේ ආදීනව දකින්නට ඕන. කාමයන්ගේ ආදීනව හොඳට දකින්නට ඕන. ඇත්ත වශයෙන්ම ওই ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද? ඒ දුක් සියල්ලක්ම ජීවිතේ වින්දේ මොනවා නිසාද? මොනවා වෙනුවෙන්ද වින්දේ? කාමයෝ නිසා වෙන එකකට නෙවෙයි. අපි නොදන්නවා වුණාට පින්නතුනි මේ පංචකාම සම්පත්තිය නිසා අපි විඳින්නා වූ දුක මහා පුදුමාකාර දුක. හොඳද? හැබැයි ඒ ඔක්කොම දුක් යටපත් වෙලා තින්නේ ඇයි? ඒ දුක් ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ ඒ පංචකාම සම්පත්තියේ තියෙන ස්වල්ප ආස්වාදය නිසා. ස්වල්ප ආස්වාදයක් මහත් වූ ආදීනවයක්. අපි අර ස්වල්ප ආදීනවේ ස්වල්ප ආස්වාදේ මහත් කොට දැකලා මහත් වූ ආදීනවේ හීන කොට දැකලා. ඒ නිසා කාමයන්ගේ මේ මහත් වූ ආදීනවයක් හැටියට දකින්න ඕන. කාමයෝ නම් හරියට වනයක් වගේ. කාමයෝ හරියට වනයක් කියන තුවාලයක් කියන එක හොඳයි. කාමයෝ නම් තුවාලයක් වගේ. නැත්තම් කාමයෝ කියන්නේ කුෂ්ඨ රෝගයක් වගේ. කුෂ්ඨ රෝගයේ දුකද සැපද? කුෂ්ඨ රෝගයේ දුකක්ද සැපද පින්නවත්නි? ඈ? දුකක්. ස්වල්ප දුකක්ද මහා දුකක්ද? කුෂ්ඨ රෝගයක් කසකසා ඉන්න කුෂ්ඨ රෝගයක් හදනොත් එහෙම මහා දුකක්නේ. ඒක නාන මොකද්ද හිතෙන්නේ? අනේ මේ කුෂ්ඨ රෝගය හොඳ වෙන්නේ නැහැ, අයියෝ මේ කුෂ්ඨ රෝගය හොඳ වෙන්නේ නැහැ කියන අදහසක් තමයි ඇති වෙන්නේ. පින්නවත්නි, ඇයි කුෂ්ඨ රෝගය නිසා සැපක් නැද්ද? කුෂ්ඨ රෝගය නිසා සැපක් නැද්ද? තියෙනවනේ. අවුව තපින වෙලාවට, අවුවේ ගිහිල්ලා ඉඳගෙන ඉන්න වෙලාවට සැපයක් තියෙනවා. කසන වෙලාවට සැපයක් තියෙනවා. හොඳද? කුෂ්ඨ රෝගය නම් මහත් වූ දුකක්. හැබැයි කසන වෙලාවට, අවුවේ ඉන්න වෙලාවට తాවකාලික සැපයක්. අන්න ඒ වගේ තමයි පින්වත්. අන්න ඒ වගේ තමයි මේ කාමාමිස සැපය. කාමාමිස සැපයත් කුෂ්ඨ රෝගයක් කසනකොට ඇතිවෙනා වූ සැපේ වගේ. ඔය ශරීරය නිසා කොච්චර දුක් විඳින්න වෙලා තියෙනවද කියලා බලන්න. මේ මස් ගොඩ පෝෂණය කිරීමම සැපද දුකද? හිතලා බලන්නකො. ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුදු 80ක් මේ මස් ගොඩක් එක නඩන නානකම. මේ මස් ගොඩක් එක අල්ලන් වෙලා තියෙන පොරයක්. හොඳට හිතලා බැලුවොත් එහෙම පුදුමාකාර දුකක් පින්නවත් නේ. ඇයි ඒ? නාවන්න ඕන, කවන්න ඕන, පුවන්න ඕන, සරසවන්න ඕන, පොඟවන්න ඕන, වේලවන්න ඕන කරන්න වෙලා නැද්ද? ඇඳුම් ආයිත්තම් අඳවන්න ඕන, පරිස්සම් කරගෙන යන්න ඕන. මේ ශරීරය හැම වෙලාවකම මැරෙන්න යන එකක්. තේරෙනවද? මේ ශරීරය හැම වෙලාවෙම මැරෙන්න යන්නේ. නොමැරී පවත්වා ගැනීමම කොච්චර අමාරුද පින්නත්. මේක මැරෙන්න නොදී පවත්වා ගන්න එක මහා ලේසි වැඩක් නෙවෙයි. හොඳද? මේක හැම වෙලාවකම මැරෙන්න යන්නේ. ඒක නේ කණ්ඩ වෙලා තියෙන්නේ. උදේත් ආහාර ගන්නවා, දවල්ෙත් ආහාර ගන්නවා, හවසත් ආහාර ගන්නවා, තව ඒ අතරින් පතර බීම වර්ගත් බොනවා. ඇයි මේ? කවමින් පොවමින් නොමැරී පවත්වාගෙන යන නේද මේ උත්සාහය? එහෙනම් හොඳින් කල්පනා කරලා බැලුවොත් නම් පින්වත්නි මේක මහා පුදුමාකාර දුක්ඛයක්. මේ ශරීර පරිහරණය මහත් වූ දුක්ඛයක්. මේක වැහිලා තියෙන්නේ ඇයි? මේක වැහිලා තියෙන්නේ ඉතින් අර රූපයක් දකින්නට ඇතිවෙනනේ සැපයක්. ශබ්දයක් ඇහෙනකොට ඇතිවෙනවා සැපයක්. ඇති වෙලා නැති වෙලා යන එකක්. නහයට සුවඳක් දැනෙනකොට හොඳයි. දිවට රසක් මේ දැනෙනකොට හොඳයි. කයට පහසක් දැනෙනකොට හොඳයි. සැපයි. හැබැයි ඉතින් ඔය සැපෙන් වැහිච්ච මහා දුක් ගොඩක් තියෙනවා. කුසගින්න නිමා ගන්නම කොච්චර දුක් විඳින්න වෙලාද තියෙන්නේ. ඒකම මහා දුකක් නෙවෙයිද? එනිසා හොඳට මේ කාමයන්ගේ ආදීනවේ හොඳට දකින්න පින්නවා. මේ එතකොට තමයි ආදීනවේ දකින්න මොකද වෙන්නේ? ආපෝ මේකෙන් අයින් වෙන්න ඕන. මේකෙන් අයින් වෙන්න ඕන කියන අදහසමයි සිත් තුළ නැගිලා ඉන්නේ. ඒ විදිහට හොඳට සංකප්ප පුරුදු කරන්න. එක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හොඳට ජීවිතේ පුරුදු කරන්න. භාවනාවේ හැටියට වඩන්න. භාවනාවේ හැටියට වඩ වඩා මේ සංකප්පය, මේ විතක්කය කියන එක හොඳට කුසල පාක්ෂිකව මේවා මෙහෙම වර්ධනය කරන්නේ නැතුව මාර්ගයේ උපදී නිවන් දකි කියලා හිටියොත් දකි නිවන් කවදාකවත් හම්බෙන්නේ නැතු වේවි.
දේනිසා මේ ආර්යෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ කියේ එකයි බුදුරජාණන් භාවයේ තබ්බන්දි කියලා දේශනා කළේ. භාවිත කරන්න වඩන්න කියලායි දේශනා කළේ. ඒ නිසා ආර්යෂ්ටාංගික මාර්ගය හොඳට පුරුදු කරන්න මේ අංග වෙන වෙනම ප්‍රබල වෙන විදිහට බලවත් වෙන විදිහට තමන්ගේ චිත්තසන්තතිය පුරුදු කරන්න මේ හැමදිනාම අදිෂ්ඨානයක් ගන්න පින්නතුන් හැමදිනාම මේ රැස් කරගත් උදාාරතුරු කුසල ශක්තියේ බලය උතුම් වූ නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්න ගාල්ල කරාපිටිය රෝහලේ හෙදපාලිකා නාලිනී කොස්වත්තගේ මහත්මිය, සැඩ්නා ලියනගේ මහත්මිය, පුෂ්පාරංජනී ලියනගේ මහත්මිය, දයානන්ද ලියනගේ, කුමුදු කාන්ති ගමගේ යන ඒ පින්නත් මහත්ම මහත්මීන් විසින් ඒ පින්නතුන් ඇතුළු පවුලේ සියලු දෙනාම මේ පින්කමෙහි දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඒ ඥාති හිත මිත්‍රාදීන් එකතුව ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට, උන්වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා යම් තාක් වෙත්නම් උන්වහන්සේලා පින් බලාපොරොත්තු වෙත්නම් උන්වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වලකුඹරගේ සිරිසේන මුදලාලි මහත්මාට ඒ මුත්තනුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. හබුතන්ත්‍රිගේ ලුවිස් නෝනා මහත්මියට මිත්තනියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. වලකුඹරගේ ගුණවතී මහත්මිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. වලකුඹරගේ සුමනාවතී මහත්මිය සුළු මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මාතර මකුළු හේන විදුහලේ හිටපු විදුහල්පති දුරසේන ගමගේ මහත්මාට ඒ බාප්පොච්චිට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඩී කොස්වත්තගේ මහත්මාගේ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් සිහිපත් කොට ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරන්න බෞද්ධ මාධ්‍යජාලයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් මාසයේ උපන්දිනයේ සමරන කවිහිංග රසික කොස්වත්තගේ පුතුණුවන්ට ආශිර්වාද කරන්නත්, දයානන්ද ලියනගේ සොහොයුරාට ආශිර්වාද කරන්නත්, සචිත් හර්ෂණ පුතාට ආශිර්වාද කරන්න, හිරුදි සියංසා දියණියට ආශිර්වාද කරන්නටත්, පුලිඳු සත්‍රුවන් පුතුණුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අය ඇතුළු පවුලේ සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ධර්ම දේශනාවට සම්බන්ධ වන මේ හැම දිනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, අද මේ ධර්ම දේශනාවේ උතුම් වූ දායකත්වයේ ගෙන කටයුතු කිරීමෙන් රැස් කරගත් පුණ්‍ය ශක්තියේ බලය අපි කවුරුත් අනුමෝදන් කරමු. පින්තුන් නමින් අභාවයට පත්වන යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලුම ඥාතීන් මේ පින් දැකබලා අනුමෝදන් කර ගනිත්වා. සංසාර ජීවිතයේ සුවපත් කරගෙන උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා. මෙපින් අනුමෝදන් කර ගනිත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද දවසේ මේ පින්කමෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන මේ පින්වත් මහත්ම මහත්මීන් හැම දිනාටම ඒ පිනතුන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන මේ සුජීවත්ව වාසය කරන හැම දිනාටම සද්ධර්ම ශ්‍රවණය කළ ධර්ම දේශනාවට මේ අවස්ථාවට සම්බන්ධ වෙන පින්තුන් හැම දිනාටම මේ සිදු කරගත් උදාාරතුරු පුණ්‍ය ශක්තියේ බලය, කුසල ශක්තියේ බලය උතුම් වූ නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.